සිය ව්‍යාපාරයට බලපෑ ඇති අර්බුදයන් පිළිබඳව පැහැදිලි කර දීමට සමස්ත ලංකා සත්ව ව්‍යාපාරිකයන්ගේ සංගමය මාධ්‍ය හමුවක් හැඳවා තිබුණා. තුන්වෙනි රැල්ල මතීමත් සමගම අපේ ව්‍යාපාරිකයන් සහ සමාජිකයන් මෙම ශේෂ්ඨයෙන් අයුම් වෙමින් පවතිනවා. විශේෂයෙන් ප්‍රධානම ගැටලුව පවතින්නේ සත්ව ආහාර නිපදවා ගැනීමයි. සත්ව ආහාර සඳහා වාර්ෂිකව අපිට බඩෙනුකු මෙට්‍රික් ටොන් ලක්ෂ 6ක් ඕනි. මුත් දේශීය වගා කරන්නේ වසරකට මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් පමණ. මුත් අද ඇතිවී තත්ත්වය අනුව රසායනික පොවර සහ කුෂ රසායනික නොමැති වීමෙන් මහකන්නේ ගොක් බඩෙනු ගොවින් බඩෙනු වගාවෙන් ඈත්වීම පවතිනවා. පාරිභෝජන ජනතාවට අපි මේ අවස්ථාවෙන් දැනුම් දෙන්නේ මේ කුකුල් මස් සහ විතර මිල ඉලෑමට හේතු වෙන්නේ අපේ සුළුහා මධ්‍යම පරිමාණ සහ මහ පරිමාණ ගොවිපල් හිමියන් ඔවුන්ගේ සත්ව නිෂ්පාදන ප්‍රමාණයන් අඩු කිරීම. මොකද අපිට අවශ්‍ය ආහාර නිපදවා ගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟවීමක් පවතිනවා. ඉතින් අපි හුඟක් වෙලාවට රජයෙන් ඉල්ලා සිටින්නේ සත්ව ආහාර නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය. ඒවා දේශීය නිපදවන අමුද්‍රව්‍ය නෙවෙයි. ඒ නිසා එම අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට අපිට යම්කිසි සහනයක් දෙන්න. මේ අතර කැප්පිටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ගණන් ඉතා ඉහළ අගයක් ගෙන ඇති අතර කිසිදු පොහොර වර්ගයක් නොලැබීමෙන් සිය අස්වැන්න ඉතා අඩු මට්ටමක පැවතීම ඊට හේතුව බව ගොවීන් පවසනවා. අද විශේෂයෙන් කැප්පිටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ විකුණන්න දෙයක් නැතුව ඉන්නේ. මොකද මේ වට්ටක් කරාම මේ විතරයි තියෙන්නේ දැන්. අද ලොරියයි දෙකයි එන්නේ. රුපියල් 400 500 දක්වා එළවලු මිල ගිහිල්ලා තියෙනවා. කොහේ එළවලු? අපි කැලි 10ක් ගෙන්දා 1 කිලෝ 25ක්වත් නැහැ අපිට.